කාරුණික පින්නතුනි අදත් අපි මේ දවස වෙන් කරන්නේ භාවනාවෙන් හිත අවබෝධ කර ගැනීමට හිත සකස් කර ගැනීමට අපි දන්නවා මේ විදුලි පංකා වැඩ කිරීමට විදුලිය අවශ්‍ය වන බව සිත වැඩ කිරීමට මොනවද අවශ්‍ය වෙන්නේ වාහනයක් වැඩ කරන්න ඉන්ධන වුමනා කරනවා පෙට්‍රල් එහෙම නැත්නම් ඩීසල් ඒවා තියෙන තාක්කල් ඒ වාහනේ වැඩ කරાવી ඒවා නැති වුනාම වාහනේ වැඩ කිරීම නතර වෙනවා විදුලි පංකාව වැඩ කරන්නේ විදුලිය තියෙනකන් ඒව නැති වුනාම විදුලි පංකාව වැඩ කරන්නේ නැහැ එමනම් හිත වැඩ කරන්නේ මොන ඉන්ධන ශක්තිය මුල් කරගෙනද සිත වැඩ කරන්නේ මොන ඉන්ධන ශක්තිය මුල් කරගෙනද සිත වැඩ කරන බව අප තේරුම් ගත යුතුයි සිත වැඩ කරනවා කියලා කියන්නේ නිරන්තරවම කෙරෙන සිතුවිලි පහළවීම පැය 24ෙම හිත වැඩ සිතුවිලි ගංගාවක් වගේ නිරන්තරව ගලා බහිනවා අපි දන්නේම නැහැ අප ඒ පිළිබඳ මොකවත් දන්නේ නැහැ සිතුවිලි එනවා 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 ඉවරයක් නැහැ අපි අහලා තියෙන විදියට මහවැලි ගඟ පටන් ගන්නෙ සිරිපාද කන්දෙන් එහෙමනම් සිතත් ඒ වගේ යම් කිසි කන්දකින් පටන් ගන්න එකක්ද සිතුවිලි දියල්ලක් නම් ඒක පටන් ගන්නෙ කෙබඳු කන්දකින්ද මේවා ගැන අපි කල්පනා කරලා බලන්නට ඕන මේ අනුව සලකා බැලීමේදී සිත මහා පුදුම වැඩපිළිවෙලක නිරත වී ඇති බවයි පෙනෙන්නේ සිත මහා පුදුම වැඩපිළිවෙලක නිරත වී ඇති බවයි පෙනෙන්නේ සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ අප මේ කිසිවක් දන්නේ නැහැ. අපි බණ පොතක් කියවනවා. සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ බණ පොත නිසා. අපි බණක් අහනවා සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ බණ නිසා. අපි පත්තරයක් කියවනවා. පත්තරේ කියවනකොටත් සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ අපි දන්නේ නැහැ අපි කියලා සිතුවිලි ගෙන්න ගන්නවා නෙමෙයි මේ වහින වැස්සට කන් දීගෙන ඉන්නකොට ඒ නිමිති කරගෙනත් සිතුවිලි එනවා සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ කනට ඇහෙන ශබ්දය නිමිති කරගෙන සිතුවිලි එනවා එනවා ඉවරයක් නැහැ මේ වහින වැස්සේ ශබ්දය අල්ලන්නට සිත් අවශ්‍යයි මේ ශබ්දය අල්ලන්නේ සිතුවිලි වලින් එසේනම් සිතුවිලි එනවා එනවා ලැබෙන ඕනම අරමුණක් වෙනුවෙන් එසේනම් මේ විදියට ඕනම අරමුණක් වෙනුවෙන් ඇසට කනට නාසයට දිවට ශරීරයට ලැබෙන අරමුණු වෙනුවෙන් අප්‍රමාණ සිතුවිලි පහළ කිරීමට හිත සූදානම්
එසේනම් සිත මේ විදියට වැඩ කරන්නේ කුමන ඉන්ධන ශක්තියක් මුල් කරගෙනද? කුමන ඉන්ධන ශක්තියක් මුල් කරගෙනද සිත මේ විදියට සිතුවිලි පහළ කරන්නේ? ඒක කල්පනා කරලා බැලිය යුතු දෙයක්. අපි කලින් සඳහන් කළා විදුලි පංකාව වැඩ කරනවා විදුලිය නැමැති ඉන්ධන නිසා. වාහනේ වැඩ කරනවා පෙට්‍රල් ඩීසල් නිසා. එහෙමනම් සිත වැඩ කරන්නේ කුමක් ඉන්ධන කරගෙනද? එසේනම් සිත මේ විදියට සිතුවිලි පහල කරන්නේ අවිද්‍යාවත් තණ්හාවත් ඉන්ධන වශයෙන් තියාගෙන. අවිද්‍යාවත් තණ්හාවත් ඉන්ධන වශයෙන් තියාගෙන සිත මේ විදියට සිතුවිලි පහල කරනවා. භාවනා කරනකොට මේ කියන තණ්හාව දුර්වල වෙනවා. ඒ කියන්නේ තණ්හාවට උපදින්න තියෙන හැකියාව අඩු වෙනවා. අපේ හිතමු තණ්හාව නැමැති පෙට්‍රල් එන නාලය ටිකෙන් ටික හිර වෙනවා. ඒ නිසා තමයි චිත්ත සමාධියක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එක්තරා ප්‍රමාණයකට අවිද්‍යාවත් තණ්හාවත් දුර්වල වීම නිසා. අපි අහලා තියෙනවා පංච නීවරණ යටපත් වීමේදී සමාධිය ඇති වෙනවා කියලා. පංච නීවරණ කියලා කිව්වේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. කාමච්ඡන්ද කියලා කියන්නේ අරමුණු පිළිබඳව ඇති තණ්හාව කැමැත්ත. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ අරමුණු පිළිබඳව ඇති කැමැත්ත. ඊළඟට හිත බලාපොරොත්තු නැති දෙයට මූණ දෙනකොට ඇතිවෙන්නේ තරහා, පටිගය, හැප්පීම. අනපේක්ෂිත දෙයකට හිත යොමු වෙනකොට හිතේ ඇතිවෙන ගැටුම, ඒ තමයි තරහා, පටිග කියලා කියන්නේ. තණ්හාව ප්‍රධානයි, කාමච්ඡන්දේ ප්‍රධානයි. තීන මිද්ද කියලා කියනවා මනසේ ගිලන් බවට. තීන මිද්ද ගිලන් බව කියලා කියන්නේ යම් කෙනෙක් භාවනාව සඳහා එක අරමුණක සිත පවත්වනකොට සිත තුළ එක්තරා උදාසීන බවක් ඇති වෙනවා. ආනාපාන සතිය වඩන්න කියලා කිව්වහම එතන හිතට අලුත් අරමුණක් නැහැ. සිත මෙච්චර කාලයක් කළේ අරමුණෙන් අරමුණට පැන පැන සිතුවිලි පහළ කිරීමයි. අරමුණෙන් අරමුණට පැන පැන සිතුවිලි පහළ කිරීම තණ්හාවට අනුරූප ක්‍රියාවලියක්. තණ්හාවට ගැළපෙන ක්‍රියාවලියක්. අලුත් අරමුණු සිතට ලැබෙනකොට හිත කැමති, ඇල්මක් තියෙනවා, ඇලීමක් තියෙනවා, සතුටක් තියෙනවා, ආශාවක් තියෙනවා. නමුත් මේ විදියට එකම අරමුණක නියැලී සිටින්නට සිත දරණ මහන්සියේදී ආනාපාන සතිය පිළිබඳව
මෙනෙහි කරන්නට සිත ගනු ලබන පරිශ්‍රමයේදී සිත තුල උදාසීන බවක් ඇති වෙනවා හේතුව අලුත් අරමුණු නොලැබීම නිසා කම්මැලි කමක් ඒ කියන්නේ තණ්හාව ට ගැළපෙන දෙයක් නොලැබෙන නිසා ඒ නිසා උදාසීන බවක් මේ කියන උදාසීන බව තමයි තීන මිද්දේ කියලා කිව්වේ සිත උදාසීන වෙනවා හිත කම්මැලි වෙනවා අලුත් අරමුණක් නැහැ එකම අරමුණේ ඉන්නයි උපදේශ ලැබිලා තියෙන්නේ ඒ නිසා දන්නේම නැතුව හිත නින්දට වැටෙනවා දන්නේම නැතුව හිත නින්දට වැටෙනවා මේක තමයි පරිස්සම් විය යුතු තැන භාවනාවේදී හරියට මේක අපි යන පාරේ අතු දෙකක් තියෙනවා වගේ එකක් තීන මිද්දේට අනිත් එක චිත්ත සමාධියට මේ දෙබලෙන් හරියට නියම පැත්තට හිත අරගෙන යන්න පුළුවන් නම් එතෙන්දි චිත්ත සමාධිය ඇති වෙනවා දැන් මා සඳහන් කළා අලුත් අරමුණු නොලැබීම නිසා සිත තුළ මේ ගිලන් බව උදාසීන බව කම්මැලිකම ඇති වෙනවා කියලා ඒ නිසාම හිත නින්දට වැටෙනවා කියලා සඳහන් කළා එසේනම් අපි ඒක තේරුම් ගැනීමට උපමාවක් අරගනිමු. ගෙදරේ ඉන්න අවුරුද්දක නැත්තම් දෙහික විතර පුංචි ළමයෙක්. මේ ළමයා නිතරම දඟලනවා, හිමේ යන්න හදනවා. ඒ නිසා වැඩිහිටියෝ කරන්නේ තොටිල්ලක් තියලා මේ ළමයා ඒකේ ඇතුලේ තියනවා. එහෙම නැත්තම් කරන්නේ කුමක්ද කාමරයකට දාලා වැටක් ගහනවා උළුවස්සේ ඊට පස්සේ කාමරයේ ඇතුළට සෙල්ලම් බඩු එකක් දෙකක් දානවා එහෙම නැත්තම් අර තොටිල්ල ඇතුළට මොකක් හරි සෙල්ලම් බඩුවක් දානවා දැන් එතකොට මේ ළමයාට ලැබිලා තියෙනවා අරමුණක් මොකද්ද මේ අරමුණ ඒ අරමුණ තමා සෙල්ලම් බඩු එකක් දෙකක් ලැබිලා තියෙනවා මේ කාමරයට කොටු වෙච්ච ළමයා තොටිල්ල ඇතුලේ ඉන්න ළමයා මේ සෙල්ලම් බඩුවත් එක්කලා විවිධාකාර වූ ක්‍රියාවන් පවත්වනවා සෙල්ලම් භාණ්ඩේ සමග කරකවන්නට පෙරලන්නට කඩන්නට හයි කරන්නට මේ වගේ විවිධ දේ කරන්න පටන් ගන්නවා දැන් එතකොට මේ ළමයාට මේ සීමිත අරමුණු ටිකක් තියෙන්නේ. කලින් වගේ හැමතැනම ඇවිදලා දඟලලා අලුත් අරමුණු ලබා ගන්නට විදියක් නැහැ. මේ ළමයා ස්වල්ප වේලාවක් සෙල්ලම් බඩු එක්කලා සෙල්ලම් කළා අන්තිමේ දන්නේම නැතුව උදාසීන බවට පැමිණෙනවා. කම්මැලිකමට පැමිණෙනවා නින්දට වැටෙනවා ඒ වගේම තමයි හිතත් අලුත් අරමුණු නොලැබීම භාවනාවෙන් උපදෙස් ලැබිලා තියෙන්නේ එකම අරමුණක් පිළිබඳව මෙනෙහි කරන්න ඒ ආනාපාන සතියයි නැත්නම් මෛත්‍රියයි ඒ පිළිබඳ මෙනෙහි කිරීමේදී අර කියන විදියට සිතට අලුත් අරමුණු නැහැ. හිතේ තණ්හාව මතුවෙන්නෙත් නැහැ. උද්‍යෝගය අඩුයි.
එනිසා උදාසීන බවට ආසන්නයි. එනිසා තමා එවැනි අවස්ථාවකදී හිත නින්දට වැටෙන්නේ. මා සඳහන් කළා අපිට පාරවල් දෙකක් හමු වෙනවා. එකක් තීන මිද්දේට යන පාර, අනිත් එක චිත්ත සමාධියට යන පාර. මේ දෙබලෙන් හරියට නියම පැත්තට හිත හසුරුවා ගන්න පුළුවන් නම් අන්න බොහොම ලේසියෙන් අපිට චිත්ත සමාධිය හදා ගන්නට පුළුවනි. එහෙමනම් මේ තමා සිත තුල තියෙන සාමාන්‍ය ගුණාංග කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විපිලිසර බව කලබලකාරී ගතිය හිත සංසුන් නැහැ වික්ෂිප්තයි කලබලයි දැන් අපි හදිසියේ කොහෙවත් ගමනක් යන ගමන් මෙතෙන්ට භාවනා කරන්න ආවොත් අපේ හිත බොහොම වික්ෂිප්ත ගතියෙන් අපි එන්නේ කලබලයි ඒ කලබලකාරී ගතිය තියෙනකන් භාවනාව කරගන්න බැරි වෙනවා එවනම් ඒ ස්වභාවයක් නැති වෙන්න ඕන ඊළඟ එක තමා විචිකිච්ඡා විචිකිච්ඡා කියන්නේ සැකය සැකයක් නැති වෙන්නට ඕන සැකය කියලා කිව්වේ තමා කරන කියන මේ කටයුත්ත පිළිබඳව තමාට පැහැදීමක් විශ්වාසයක් තිබීම පැහැදිලි විශ්වාසයක් තිබීම මම මේ කරන දේ හරි නිවැරදි මේ කියන විශ්වාසයේ තිබීම එහෙම නැතුව සැකයක් තිබුණොත් හිත චිත්ත සමාධියකට පමුණුවන්නට අමාරුයි මේ නිසා කියනවා චිත්ත සමාධියක් ඇතිවීමේදී මේ කියන මානසික තත්වයන් අහෝසි විය යුතු බව මොනවද මානසික තත්වයන් කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ කියන මානසික තත්වයන් අහෝසි වෙන්නට ඕන චිත්ත සමාධියක් හැදීමේදී එමනම් අපි එකම අරමුණක සිත පැවැත්වීමේදී මේ කියන තත්වය ඒ කියන්නේ පංච නීවරණ යටපත් කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා බලාපොරොත්තු වන ඉලක්කයත් ඒකයි එමනම් අපි හිතමු අපි චිත්ත සමාධියක් හදාගත්තා කියලා කුසල චිත්ත ඒකාග්‍රතා සමාධි හිත එක්තැන් වෙලා හිත එක්තැන් වෙලා මේ විදියට යම් කෙනෙකුට හිත එක්තැන් කර ගැනීමට පුළුවන් නම් ඒක මහා භාග්යයක් ඒක මහත් වාසනාවක් ඉතින් මේ කියන චිත්ත සමාධිය හදා ගැනීමේදී අපාර කලින් සඳහන් කළා සිතේ පැවැත්මට නැත්තම් සිත නැමැති ගංගාව ගලා බහින්නට ඉන්දන සපේනවා කියලා. ඉන්දන කියලා අපි කිව්වේ අවිද්‍යාවත් තණ්හාවත්. එමනම් භාවනා කරගෙන යනකොට චිත්ත සමාධියක් ඇති වෙන්නේ ඇයි? අර කියන අවිද්‍යාව තණ්හාව දුර්වල වීම නිසා මේ මොහොතට එනිසා සිතුවිලි වල පහළ වීමේ වේගය අඩු වෙගෙන යනවා. සිතුවිලි පහළ වීමේ වේගය අඩු වෙනවා. සිතුවිලි පහළ වීමේ වේගය ටිකෙන් ටික අඩු වෙනවා. ටිකෙන් ටික අඩු වෙලා ටිකෙන් ටික අඩු වෙලා ඔන්න පළමු වන ධ්‍යානයට සිත පැමිණෙනවා. පළමු වන ධ්‍යානය කියලා කිව්වේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන ලක්ෂණ වලින් සමන්විත වෙච්ච හිත. දැන් අපි ඒක තේරුම් ගමු. පළවන ධ්‍යානාංගය නැත්තම් පළවන ධ්‍යානය
කෙබඳු මානසික ගුණයක් පෙන්눔 කරනවාද කියන එක. මෙන්න මේ ගුණාංග ඒකේ තියෙනවා. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා. විතර්කය තියෙනවා. විතර්කය කියලා කිව්වේ භාවනාවට ලැබී ඇති අරමුණට සිත නංවන ගතිය. භාවනාවට ලැබිලා තියෙන්නේ ආනාපාන සතිය නම් ඒ ආනාපාන සතියට හිත නැවත නැවත යොමු කරන ගතිය තියෙනවා. ඒ තමයි විතර්කය කියලා කිව්වේ. ඊළඟට විචාර. විචාර කියලා කිව්වේ භාවනාවට යොදාගත් අරමුණේම තවදුරටත් හිත හසුරුවන ගතිය. මේක ඊටාම සියුම් දෙයක්. ඊටා සියුම් ලෙස මේ තේරුම් ගත යුතුයි. එවනම් විතර්ක කියලා කිව්වේ භාවනා අරමුණට සිත නංවන ස්වභාවය. විචාර කියලා කිව්වේ ඒ භාවනා අරමුණේ තව දුරටත් හැසිරෙන ගතිය. විතක්ක විචාර. දැන් මේ විදිහට භාවනා අරමුණේම හැසිරෙන ස්වභාවයක් තියෙනකොට සතුටක් දැනෙනවා, ප්‍රීතියක් දැනෙනවා. ඒ සතුට ප්‍රීතිය තමා පීති කියලා කිව්වේ. විතක්ක විචාර පීති. ඊළඟට ඒ ප්‍රීතිය නිසාම සුවයකුත් දැනෙනවා. ඒකට කිව්වා සුඛ කියලා. සුඛ ඒ කියන්නේ සැපයි. හිතට සැප. ඊළඟට ඒකාග්‍රතා. ඒකාග්‍ර බවකුත් තියෙනවා. අරමුණට හිත නංවන ගතියකුත් තියෙනවා. අරමුණේම හැසිරෙන ගතියකුත් තියෙනවා. ප්‍රීතියකුත් තියෙනවා. සැපයකුත් තියෙනවා. ඒකාග්‍ර බවකුත් තියෙනවා. ඒ කියන්නේ විසිරිලා යන්නේ නැහැ. ඒකාග්‍ර භාවයකුත් තියෙනවා. විසිරිලා යන්නේ නැහැ. දැන් ඔන්න එතකොට මේ ලක්ෂණ වලින් සමන්විත අවස්ථාව නම් කරන්නේ පළමු වන ධ්‍යානය කියලා. දැන් මෙන්න බලන්න දෙවෙනි ධ්‍යානයේ ස්වභාවය. දෙවෙනි ධ්‍යානයේදී වෙන්නේ අර මුලින්ම තියෙන එක නැති වෙනවා. මුලින්ම තියෙන ගුණාංගය නැති වෙනවා. මුලින්ම තියෙන ගුණාංගේ තමයි විතර්ක කියලා කිව්වේ. පළමු වන ධ්‍යානයේ සෑහෙන වෙලාවක් ඉඳීම නිසා, පළමු වන ධ්‍යානය හොඳට පුරුදු කළ නිසා ඊළඟට මොකද වෙන්නේ? මුලින්ම තියෙන කොටස හැලෙනවා, නැති වෙනවා, නිෂ්ක්‍රීය වෙනවා. ඒ කියන්නේ අරමුණට හිත නංවන ගතිය නෑ. දැන් විතර්කය නෑ. තියෙන්නේ විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියන ලක්ෂණ ටික විතරයි. විචාරයේ ඉඳලා ඉහළටයි තියෙන්නේ. අන්න දෙවෙනි ධ්‍යානය. විචාරය තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුවය තියෙනවා, ඒකාග්‍රතාවය තියෙනවා. ඔන්න දෙවෙනි ධ්‍යානයට හිත ඇවිල්ලා. මේ විදියට දෙවෙනි ධ්‍යානයේ බොහෝ වෙලා ඉඳීම නිසා ඊළඟට මොකද වෙන්නේ? දෙවෙනි ධ්‍යානයේ හුඟ වෙලාවක් ඉන්නකොට ඉන්නකොට දන්නෙම නැතුව අර මුලින් තියෙන ඊළඟ එකත් හැලෙනවා. මුලින් තියෙන ඊළඟ කොටසත් හැලෙනවා. මුලින් තියෙන ඊළඟ කොටස කියලා කිව්වේ විචාරය.
විචාරයත් හැලෙනවා. දැන් ඉතුරු වෙලා තියෙන්නේ පීති සුඛ ඒකග්ගතා. පීති සුඛ ඒකග්ගතා එච්චරයි තියෙන්නේ. දැන් මේ තුන්වෙනි ධ්‍යානයේ ඒකේ වැඩි වේලාවක් ওই විදියට ඉන්නවා අපි. ඒකේ වැඩි වේලාවක් ඉන්නකොට ඉන්නකොට අර මුලින් කොටස නැවතත් අහෝසි වෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය ඒක අහෝසි වෙනවා. දැන් එතකොට ඉතුරු වෙන්නේ සුඛ ඒකග්ගතා. සුවයක් හා එක්තැන් බවක් පමණයි ඉතුරු වෙන්නේ. සුවයක් හා එක්තැන් බවක් පමණයි ඉතුරු වෙන්නේ. ඒකට කියනවා හතරවෙනි ධ්‍යානය කියලා. දැන් බලන්න සිතේ තියෙන ගොරෝසුකම් කාර්යශීලී බව සංකීර්ණ බව අනුක්‍රමයෙන් ටිකෙන් ටික හැලෙන හැටි. දැන් මුලින්ම අපි කිව්වේ පංච නීවරණ නැති වී යන හැටි. මේ සිත රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට හරිම කැමති. ඒ කියන කාමච්ඡන්දය අහෝසි වෙලා යනවා භාවනා කරනකොට. අන්න හිතේ තියෙන ගොරෝසුකම් නැති වෙලා යනවා. හිතේ තියෙන කාර්යක්ෂමතාවයේ නැති වෙලා යනවා. හිතේ තියෙන සංකීර්ණ බව නැති වෙලා යනවා. ඒක තමයි කිව්වේ කාමච්ඡන්දය නැති වුණා කියලා. පංච නීවරණ වලින් එකක්. ඊළඟට ව්‍යාපාද තරහ ක්‍රෝධය ඒ කියන උද්ධමනකාරී තත්වයක් නිතරම හැප්පෙන්න හදන ගතියක් නිතරම එකට එක කරන්න හදන ගතියක් ඒ සංකීර්ණ බව ඒ කාර්යශීලී බව හිතේ හැලෙන්න පටන් ගන්නවා. ওই පංච නීවරණ වලින් දෙකක් ඊළඟට තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා අපි සඳහන් කළා. අර විදියට තණ්හාවත් ద్వේෂයත් නැතිවීමේදී හිත අනුක්‍රමයෙන් ගිලන් වෙන හැටි අපි සඳහන් කළා. තීන මිද්දය උදාසීන වෙනවා, කම්මැලි වෙනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්ච කලබලයි හිත හරියට. ඒ ලක්ෂණයක් නැති වෙලා යනවා එකම අරමුණක හිත පවත්වනකොට. ඊළඟට සැකයක් තියෙනවා නම් ඒකත් නැති වෙලා යනවා. දැන් මේ විදියට පංච නීවරණ කියලා කියන්නේ සිතේ මතුපිට තියෙන ගොරෝසුකම්. ගොරෝසුකම් මේ ඔක්කොම දැන් අහෝසි වෙලා. ඊළඟට මොකද වෙන්නේ කියලා අපි සඳහන් කළා. ගොරෝසුකමක් හැටියට නම් කරන්න පුළුවන් දෙයක්. අරතරං ගොරෝසු නෑ. පංච නීවරණ තරං ගොරෝසු නෑ. නමුත් මේකත් ඒ ගණෙහිලා ගිනිය හැකි දෙයක්. එහෙනම් විතර්කය අරමුණට හිත නංවන ගතිය ඒකත් නැති වෙලා යනවා. ඊළඟට විචාර අරමුණේ හැසිරෙන ගතියක් නැති වෙලා යනවා. දැන් බලන්න හිතේ කාර්යක්ෂමතාවය හිතේ කඩිසර ගතිය සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හැරිලා. සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හැරිලා. විතර්කය නැහැ ඒක හැලෙනවා. විචාරේ නැ ඒකත් හැලෙනවා. ඊළඟට ඒ තරම් ගොරෝසුයි කියලා කියන්න බැරි තත්වයක් ප්‍රීති ඒකත් නැති වෙනවා.
ප්‍රීති ඒකත් නැති වෙනවා අන්තිමට ඉතුරු වෙන්නේ සුඛ ඒකග්ගතා සුවයක් හා ඒකාග්‍රතාවක් මේ විදිහට සිත අනුක්‍රමයෙන් දන්නේම නැතුව තමාගේ ගොරෝසුකම් වලින් ඉවත් වෙලා අමුතුම මානසික තත්වයකටපත් වෙනවා මේ වට අපි නම් වශයෙන් සඳහන් කළා ප්‍රථම ධානය ද්විතීයි ධානය තෘතීයි ධානය චතුත්ථ ධානය කියලා මේ ඔක්කොම එකට ගත්තාම සමාධි සමාධිය කියලා කියන්නේ බෝධ්‍යංග ධර්මයක් බෝධ්‍යංග ධර්මයක් කියලා කියන්නේ බෝධියට සුදුසු මානසික තත්වයක් බෝධිය කියලා කියන්නේ අවබෝධය බෝධිය කියන්නේ අවබෝධය අවබෝධයට සුදුසු මානසික තත්වයක් මොකද්ද අවබෝධය කියන්නේ ගැඹුරු දේ දැකීමට ඇති හැකියාව ගැඹුරු දේ දකින්න පුළුවන් හැකියාව එනිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධිය බෝධ්‍යංග ධර්මයක් මේ නිසා තමයි අපි කොච්චර ධර්මයේ කටපාඩම් කළත් බොහෝ දෙනාට ධර්මය අවබෝධ වෙන්නේ නැහැ ධර්මය මතු පිට පාවෙනවා අර ජලය මතු පිට තෙල් පාවෙනවා වගේ ධර්මයේ හිත ඇතුළට කිඳා බහින්නේ නැහැ ධර්මයේ මතු පිට පාවෙලා යනවා සමහර විට බුදුරජාණන් වහන්සේගේ ධර්ම කාරණා පිළිබඳ මහා පරිණත බවක් ඇති කෙනෙක් වුණත් ඒ පිළිබඳ ආචාර්ය උපාධිය දිනාගත් කෙනෙක් වුණත් කටපාඩමින් මතකයෙන් යමක් ලියන්න කියන්න පුළුවනි එහෙත් සැබෑ ලෙස ධර්මය ඔහුගේ මනසට කාන්දු වෙලා නැහැ එසේනම් මේ ධර්මය සැබෑ ලෙස මනසට කාන්දු වෙන්නේ මේ ආකාරයට චිත්ත සමාධියක් ලබා ගැනීමෙන් පමණයි. එය අත්‍යවශ්‍ය වූ තත්වයක්. ඊළඟට අවබෝධයට සරිලන ධර්මතා තව කීපයක් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනවා බෝධ්‍යංග ධර්ම හැටියට. ඒ අතර සති සම්බොජ්ජංගය එකක් සතිය දැන් මේ පින්නතුන් ආනාපාන සතිය වඩනවා නම් ඒක සතියයි හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳ සතියයි ඒක බෝධ්‍යංග ධර්මයක් සතිය සිහිනුවණින් කටයුතු කිරීම දානි ගන්නකොට සිහිනුවණින් සිටීම ඇවිදිනකොට සිහිනුවණින් ඇවිදීම අපි බොහෝ දවස්වල මේ භාවනා පන්තිය පටන් ගන්නකොටම කියන එකක් තමයි අද දවසම සතියෙන් ක්‍රියා කරන්න කියලා අද දවසම සතියෙන් සිහිනුවණින් ක්‍රියා කරන්න කියලා එමනම් ඇවිදිනකොට ඇවිදින බව දැනගෙන ඇවිදීම ආහාර ගැනීමේදී ආහාර ගන්න බව දැනගෙන ආහාර ගැනීම වාඩි වෙනකොට වාඩි වෙන බව දැනගෙන වාඩි වීම නැගිටිනකොට නැගිටින බව දැනගෙන නැගිටීම ආහාර අනනකොට අනන බව දැනගෙන ඇනීම හපනකොට හපන බව දැනගෙන ඇනීම ගිලිනකොට ගිලින බව දැනගෙන ගිලීම මේ විදිහට සියලුම ඉරියව් පිළිබඳව අවදි මානසික තත්වයක් ඇති කර ගැනීමයි
මෙතන සතිය කියලා කිව්වේ. මෙතන සතිය කියලා කිව්වේ ඒක. ඒක බෝධ්‍යංග ධර්මයක්. සති සම්බොජ්ජංගය. සති සම්බොජ්ජංගය. එමනම් පින්නතුනි අපි යම් කිසි වේලාවක ආනාපාන සතිය වඩනවා නම් බුද්ධානුස්සතිය වඩනවා නම් එම නැත්තම් මෛත්‍රිය වඩනවා නම් ඒ සියල්ල තුල මේ සතිය මිශ්‍ර වී තිබෙනවා සතිය ඒ සියල්ල තුල මේ සතිය මිශ්‍ර වී තිබෙනවා එමනම් මේ විදිහට අපි සතියෙන් ක්‍රියා කිරීම තුලින් ඉතා විශිෂ්ටතම ධර්මතාවක් අත්පත් කර ගන්නවා ඒ තමා සතිය කියලා කිව්වේ ඒක බෝධ්‍යංග ධර්මයක් නිවනට මනස ප්‍රවේශ කරවාගත හැකි ධර්මයක් මේ බෝධ්‍යංග ධර්ම කියලා කියන්නේ අවබෝධයට සුදුසු මනසක් ගොඩනගනවා කියන එකයි අවබෝධයට සුදුසු මනසක් අපේ ළඟ මනසක් තියෙනවා හිතක් තියෙනවා නමුත් අවබෝධයට සුදුසුද කියලා කොහොමද කියන්නේ සිතක් තියෙන බව ඇත්ත නමුත් ඒ සිත අවබෝධයට සුදුසුද එතනයි ප්‍රශ්නය එහෙමනම් මේ විදිහට බෝධ්‍යංග ධර්ම වඩන්න කියලා කිව්වේ අවබෝධයට සුදුසු මනසක් නිර්මාණය වීම පිණිස සිත් මොනතරම් තිබුණත් ඒක අවබෝධයට සුදුසු මනසක් වෙන්න ඕන එතකොටයි නිර්වාණාම බෝධය සැලසෙන්නේ හොඳයි එහෙමනම් සතිය එක බෝධ්‍යංග ධර්මයක් ඊළඟට අපි දැන් මෙතෙක් වේලා විමසීමට ලක් කළා ධානාංග පිළිබඳව පංච නීවරණ පිළිබඳව ඒවාට සවන් දීම ධර්මයේ විමසීමයි එය ධම්ම විචය සම්බොජ්ජංගය ධර්මයේ විමසීම අනිත් පැත්තෙන් අපි සිත පිළිබඳ විමසීමක් කළා සිත පිළිබඳ විමසනවා කියලා කිව්වේ ධර්මයේ විමසීමයි ධම්ම විචය සම්බොජ්ජංගය එසේනම් මේ මොහොතේ මේ කියන බෝධ්‍යංග ධර්මයක් එක්තරා ප්‍රමාණයකින් තමාගේ සිත තුල පෙළ ගැහෙනවා සති සම්බොජ්ජංගය ධම්ම විචේ සම්බොජ්ජංගය ඊළඟට අපි මේ කටයුතු වල නිරත වීමේදී කම්මැලි වෙන්නේ නැතුව වීරියෙන් උද්‍යෝගයෙන් උදාසීන වෙන්නේ නැතුව මේ කටයුතු වල නිරත වෙනවා කම්මැලි වෙන්නේ නැහැ නිදිමත හැදෙනවා නම් නිදිමත පාලනය කර ගන්නවා වීරිය වඩනවා උනන්දු ඇති කර ගන්නවා කම්මැලි වෙන්නේ නැහැ මේ කියන වීරිය ධර්මයේ සඳහා වූ වීරිය කුසලය සඳහා වූ වීරිය ඒකත් බෝධ්‍යංග ධර්මයක් ඒකත් බෝධ්‍යංග ධර්මයක් ඊළඟට ප්‍රීතිය ප්‍රීතිය කියලා මෙතන කිව්වේ අර ධානාංගවලදී ඇතිවෙන ප්‍රීතිය ධානාංගවලදී ඇතිවෙන ප්‍රීතිය එහෙමනම් අපි අපේ හිත චිත්ත සමාධියකට යොමු කර ගැනීමේදී ඒ සිත තුල ප්‍රීතියක් ගොඩනගා ගන්නවා සකස් කර ගන්නවා ඒ කියන ප්‍රීතිය බෝධ්‍යංග ධර්මයක් පීති සම්බොජ්ජංගය
ඊළඟට පස්සද්දි සම්බොජ්ජංගය පස්සද්දි කියන්නේ අර කියන ධානාංග වලදී අපිට දැනෙන ලොකු සැහැල්ලු බවක් කය සැහැල්ලුයි මනස සැහැල්ලුයි කයත් සැහැල්ලුයි මනසත් සැහැල්ලුයි මේ කියන කරුණු දෙක පිළිබඳ සැහැල්ලු වීම පස්සද්දි ඒකත් අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඒ කියන සැහැල්ලු බව කයේ හා මනසේ සැහැල්ලු බව ඒකත් ගැඹුරු ධර්මයන් ප්‍රතිවේධ කර ගැනීමට ආબોධ කර ගැනීමට හේතුකාරක වන මානසික තත්වයක් ඒ නිසා ඒකත් බුද්ධංග ධර්මයක් ඊළඟට සමාධිය සමාධිය අපි මුලින්ම සඳහන් කළා චිත්ත සමාධියේ බෝධ්‍යංග ධර්මයක් බව අවබෝධයට සුදුසු වන මානසික තත්වයක් කියලා මුලින්ම සඳහන් කළා සමාධිය ඊළඟට උපේක්ඛා උපේක්ෂාව අනවශ්‍ය බලාපොරොත්තු ප්‍රාර්ථනා මොකවත් නැහැ අනවශ්‍ය ප්‍රාර්ථනා බලාපොරොත්තු මොකවත් නැහැ සැහැල්ලුණු හිතකින් මේ කටයුතු වලට සහභාගී වෙනවා අනවශ්‍ය ප්‍රාර්ථනා මොකවත් නැහැ කැපි පෙනීමේ ප්‍රාර්ථනා බලාපොරොත්තු මොකවත් නැහැ සියලු අපේක්ෂාවන් පැත්තකින් තියලා සියලු අපේක්ෂාවන් පැත්තකින් ඒක වැද්දගන්නේ නැහැ. ඒව පැත්තකින් තියෙනවා. එමනම් මේ කියන ආකාරයට කිසිම දෙයක් පිළිබඳ උනන්දුවක් නැතුව ඒ කියන්නේ බලාපොරොත්තුවක් නැතුව මනස සැහැල්ලුව පවත්වා ගැනීම උපේක්ඛා සම්බොජ්ජංගය. ලද දෙයින් සතුටු වීමේ හැකියාව මට වාඩි වීමට අහවල් තැනම උවමනාය කියන ප්‍රාර්ථනාව නැහැ මට මේ වෙලාවේ තේ ටිකක් ඕනේ කියන ප්‍රාර්ථනාව නැහැ මට මේ වෙලාවේ කෑම ටිකක් ඕනේ කියන ප්‍රාර්ථනාව නැහැ මගේ කෑමට මේ දේවල් තිබිය යුතුය කියන ප්‍රාර්ථනාව නැහැ ලද දෙයින් සෑහීමකට පත්වෙන ගතිය උපේක්ෂාව බලාපොරොත්තුවක් නැහැ ප්‍රශංසාව බලාපොරොත්තුවක් නැහැ කීර්තිය බලාපොරොත්තුවක් නැහැ නින්දාව බලාපොරොත්තුවක් නැහැ අයස බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කිසිවක් පිළිබඳ බලාපොරොත්තු වෙන්නේ නැතුව මේ කිසිම දෙයක් පිළිබඳ අපේක්ෂාවකින් තොරව මනස පවත්වාගෙන යනවා එහෙමනම් ඒක උපේක්ෂාවයි උපේක්ඛා සංබොජ්ජංගයයි එහෙමනම් මෙතන කරුණු හතක් අපි පෙන්눔 කළා මේ කරුණු හතම සිත තුල ගොඩ නැංවිය යුතු සිත තුල ගොඩ නැගිය යුතු ඊටා වැදගත් ධර්මතාවන් හතක් ඉතා වැදගත් ධර්මතාවන් හතක් මේවා නම් කරන්නේ බොජ්ජංග ධර්ම බොජ්ජංග ධර්ම කියලා කිව්වේ බෝධියට සුදුසු වන ධර්මතා බෝධියට සුදුසු වන ධර්මතා කියලා කිව්වේ අවබෝධයට සුදුසු වන ධර්මතා අවබෝධයට සුදුසු වන ධර්මතා එසේනම් මෙවැනි භාවනා වැඩසටහනකට සහභාගී වීමෙන් පින්නතුන් තුල નિરાයාසයෙන්ම මේ කියන බොජ්ජංග ධර්ම වැඩෙන බව මතක තබා ගන්නට ඕන. සතිය වැඩෙනවා. ධර්මයේ විමසීම ඇති වෙනවා. වීරිය ඇති වෙනවා.
එවැගේම චිත්ත සමාධිය ඇති කර ගැනීමට උනන්දු වුනොත් ප්‍රීතියත් සමාධියත් ඇති වෙනවා. ඒ වගේම පස්සද්දි කයේ හා මනසේ සැහැල්ලු බව ඇති වෙනවා. ඒ වගේම අනවශ්‍ය ප්‍රාර්ථනා බලාපොරොත්තු නැතුව ඉඳීමෙන් උපේක්ෂාව වැඩෙනවා. මේ කියන ධර්මතා මනසක් තුල සිතක් තුල හරියට වැඩෙන්නට පටන් ගත්තොත් ඒ සිත තුල ඊතා කදිම මානසික තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ මනස තුල තමා ගැඹුරු අවබෝධයකට ඉඩකඩ විවෘතවන්නේ. එසේ නැත්නම් අප කොතෙක් ධර්මයේ ශ්‍රවණය කළත් ඒ ශ්‍රවණය කරන දහම කලේ මුණින් අතට හරවලා වතුරුවක් කරනා වගේ අපත යනවා. කලේ මුණින් අතට හරවලා වතුරුවක් කරපුවාම ජලය අපත යනවා. එමනම් මේ කියන ධර්මතා යම් කිසි මනසක් තුල වැඩි දියුණු කරගන්නට හැකි නම් ඒ මහත් වූ භාග්‍යය. මේ භාග්‍යය ලද හැකි පිරිස ඉතා ස්වල්පයි. කෝටි සංඛ්‍යාත මිනිස්යෝ මේ ලෝකෙ ජීවත් වෙනවා. එසේනම් ඒ මිනිසයන් අතර මෙවැනි දහම් පණිවිඩයකට අවධානය යොමු කරලා භාවනාවකට අවතීර්ණ වන්නේ කීයෙන් කී දෙනාද? ඒකෙන් අප තේරුම් ගත යුතුයි මෙය ඉතා දුර්ලභ සම්පතක් වන බව. මේ ඉතා දුර්ලභ සම්පතක්. එනිසා මේ කරුණු සිහියට අරගෙන සැලකිල්ලට අරගෙන අද දවස මුළුල්ලෙම මේ කියන බෝධ්‍යංග ධර්ම වැඩි දියුණු වෙන ආකාරයට අපේ ඇවතුම් පැවතුම් පවත්වන්නට මහන්සි ගනිමු. අද දවස මුළුල්ලෙම අපේ හැම ක්‍රියාකාරකමක් තුලින්ම බෝධ්‍යංග ධර්ම නිරූපණය වන ආකාරයට අපගේ හැසිරීම් ඇවතුම් පැවතුම් සිදු කිරීම වැදගත් වෙනවා. මේ මූලික කරුණු ටික සිතේ තැන්පත්ව තබාගෙන තමා කැමති භාවනාවක නිරත වන්නට පුළුවනි. මෛත්‍රී භාවනාව වඩන්නට කැමති අයට මෛත්‍රී භාවනාව වඩන්නට පුළුවනි. ආනාපාන සති භාවනාව වඩන අයට ආනාපාන සති භාවනාව වඩන්නට පුළුවනි.